මේ වීඩියෝ එක රැඳෙන ස්පොන්සර් කරන්නේ සර ටෙක් ෂෝ කියන YouTube channel එක. ඉතින් නාගේ subscribe target එක subscribe 100ක්. ඉතින් දැනට subscribe 30ක්ම තියෙනවා. ඉතින් තව subscribe 70ක් වගේ තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හැමෝම යන්න මගේ වීඩියෝස් එක බලන්න. මේ වීඩියෝස් එක බලන්න හැමෝම ගිහලා subscribe 100ට මෙයාට support එකක් දෙන්න. ඉතින් මේ channel එකේ link අපල්ලා description box එකේ තියෙනවා. හැමෝම ගිහලා මෙන්න මේ channel එක subscribe කියන එක දාලා මෙන්න විදියට bell icon එකත් ඕල් දාන්න. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම videos එකක් දෙකක් බලන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද video එකට. සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම අදත් තෝරගත්තු රණිමේ ස්කෙල්ලින් ගිරි චැනලින් ගැන තවත් අලුත් වීඩියෝ එකක් එක. ඉතින් අපි ආයෙත් බලන්න යන්නේ කොහොමද ඇප් එකක් හෝ මෙහෙම නැත්නම් සොෆ්ට් එකක් යූස් කරන්න නැතුව සරලව ගේමින් ඉන්ටර්ෆේස් හදාගන්න කියලා. ඉතින් මේ පිළිබඳ බලනකොට කොඩක් ඇහුවා කොහොමද මේ වගේ ඉන්ටර්ෆේස් හදන්නේ කියලා. ඉතින් එහෙනම් මම ඔන්න හිතුවා වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මම සාමාන්‍යයෙන් ඉන්ටර්ෆේස් හදද්දී යූස් කරන්නේ වෙබ්සයිට් එකක්. ඉතින් ඒ වෙබ්සයිට් එකේ කොහොමද ඉන්ටර්ෆේස් හදන්නේ මේ හැමදේම අද මම ඔයාලට රිවියු කරනවා. ඉතින් වීඩියෝ එක රැඳි රිවියුස් ඔයාලට පුළුවන් සරලව හොඳම ඉන්ටර්ෆේස් එකක් හදාගන්න. ඉතින් මගේ channel එකෙන් කලින් වීඩියෝ එකක් upload වුණා. සාමාන්‍යයෙන් ටෙච් වීඩියෝ එකක් කරන කෙනෙක් වගේ නේද? ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ channel එකට එහෙම නැත්නම් ටෙච් වීඩියෝ channel එකට ඒ වීඩියෝ එකෙන් බලලා ඉන්ටර්ෆේස් හදාගන්න. අද වීඩියෝ ගැන ගත්තෙන්නේ ගේමින් වගේ දෙයක් කරන කෙනෙක්ට ගේමින් ඉන්ටර්ෆේස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ ඉන්ටර්ෆේස් සරලව හදාගන්නේ කියලා. ඉතින් හැමදාමත් කියන වගේ channel එක තාමත් ඔයාලුත් කෙනා දැම්ම channel එක subscribe කරන්න bell icon එකත් ඔයාලු කරුත් ඉතින් හැමෝටම කලින් මගේ වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ ඉන්ටර්ෆේස් සරලව හදාගන්නේ කියලා. ඔයා තාමත් SKLite අලුත් කෙනෙක් නම් දැන්ම SKLite ව subscribe කරන්න. ඒ වගේම මේ ටැප් එකෙන් එන පොඩි bell icon එකත් ඕල් කරන්න. හරි guys ඉතින් අපි බලමු කොහොමද මේ වගේ ඉන්ටර්ෆේස් එකක් සරලව හදාගන්නේ කියලා. ඉතින් මාගේ මොබයිල් එක වෙන්න පුළුවන් PC එක වෙන්න පුළුවන් මේ ඕනම එකකින් මාට මේ ඉන්ටර්ෆේස් හදාගන්න පුළුවන්. ඉතින් කිසිම ඇප් එකක් එහෙම දෙයක් යූස් කරන්න ඕනේ නැහැ. ඔයාලට සරලව online එක හදාගන්න පුළුවන්. ඉතින් මේකට අපි වෙබ්සයිට් එකක් තමයි යූස් කරන්නේ. වෙබ්සයිට් එක link එක පල්ලේ description මේ description box එකේ තියෙනවා. ඉතින් වෙබ්සයිට් එකේ නම fansoid කියලා තමයි තියෙන්නේ. සරල වෙබ්සයිට් එකක්. ඔයාලට සරලව හොඳට තේරෙන්න නෝමල් එකේ ඉන්ට්‍රෝ කතා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන පැන්සෝ ඉන්ට්‍රෝ කියලා සර්ච් කරලා දා ගන්නවා. ඉතින් මේ සයිට් එකේ link එක පල්ලේ description box එකේ තියෙනවා. ඉතින් click කරලා පස්සේ මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට ඒ සයිට් එක සර්ච් කරලා යන කෙනෙක්ට පුළුවන් මෙන්න මේ විදිහට උඩ එන සයිට් එක මේක වැලි සයිට් එකට යන්න. හරි. කියන පස්සේ ඉතින් මේ සයිට් එකට පුළුවන් register වෙන්න එහෙම නැත්නම් sign වෙන්න. ඉතින් sign වෙනවා නම් හොඳයි. ගොඩක් කාලා ඔයාලගේ ඉන්ට්‍රෝ එකම ගොඩක් කාලාට මම ගන්න එක රැඳිලා තියෙයි. හරිද? එහෙනම් ඉතින් කියන්නේ මේකට සයින් වෙන්න. හරිද? සයින් වුණාට පස්සේ තමයි අපිට වැඩේ දෙන්නේ. ඉතින් මෙතන ඔයාලට සයින් වෙන්න තියෙන ලොගින් කියන බටන් එක ක්ලික් කරලා ඔයාලගේ ඊමේල් එක සිලෙක්ට් කරලා ඔයාලට සයින් වීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් ඒත් එක්කම ඔයාලා සයින් වෙනවා නම් හොඳයි. ඉතින් මම නම් දැන් සයින් වෙලා නැහැ. හරි. ඉතින් අපි බලමු දැන් මේකේ තියෙන ඔප්ෂන් මොනවද කියලා. ඉස්සලාම අපිට මෙතන ට්‍රෙන්ඩින් තියෙනවා. කියන්නේ ට්‍රෙන්ඩින් වල දන්නවද ට්‍රෙන්ඩින් කියන්නේ මොකද්ද කියලා. ඉතින් දැනට ජනප්‍රිය වෙලා තියෙන මේ සයිට් එකෙන් ජනප්‍රිය වෙලා යන මේ ඉන්ට්‍රෝ ටික තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට ඕන එකක් සිලෙක්ට් කරලා නැත්නම් ක්ලික් කරලා යන්න පුළුවන්. ඉතින් මම නම් මෙතින් ඔයාලට දෙයක් කියන්නේ ටොප් කියන එක. මෙතන ටොප් කියලා ගැති. අනේ ඒකට යන්න. ඉතින් ඒකෙත් තියෙන සුපිරි සුපිරි ඒවා. ඉතින් ගේම් වලට සුපිරි මේවා තියෙනවා. ඉතින් මේවා මෙහෙම තිබ්බට ඔයාලට සරලව හදාගන්න පුළුවන් මේවා ලස්සන ඉන්ට්‍රෝ දිනවා. ඉතින් ඔයාලට මේ subscribe button එකක් මෙතනදී ඔයාලට green screen එකත් එක්කම සරලව හදාගන්න පුළුවන්. ඉතින් මාරම් වලට වටින සයිට් එකක් ක්‍රියේට් කරන ඔයාලට. ඉතින් බලමු ඉතින් සයිට් එකෙන් කොහොමද අපි ඉන්ට්‍රෝ හදාගන්නේ කියලා. හරි. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට එක ඉන්ට්‍රෝ එකක් කියන්න. මෙතන ඔයාලා panda කියලා සර්ච් එකක් දාගන්න. panda කියලා දාගන්න. හරිද? panda කියලා සර්ච් එකක් දාලා බලන්න ඒකක් සුපිරි ඉන්ට්‍රෝ එකක්. මේ තියෙන මං ගාලා තියෙන ඉන්ට්‍රෝ එකක්. මේක මං ගාවත් තියෙන ඉන්ට්‍රෝ එකක්. මට මේක පොඩ්ඩක් කල්ලා ගියා. ඉතින් මේක සුපිරි ඉන්ට්‍රෝ එකක්. හරි. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙතන තියෙනවා opening click මේක කියලා. අනේ ක්ලික් කරන්න. ඊට පස්සේ වෙනම සයිට් එකකට ගිහිල්ලා ඔයාලට මේක editing වලට එහෙම නැත්නම් මේක ඉන්ට්‍රෝ එක හදාගන්න වෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන මේක ඔයාලගේ ඉතින් මේ දෙට ටික වෙලාවක් වලගේ සයිට් එකෙන් ලෝඩ් වෙයි. ඉතින් ඔයාලට සරලව ඔයාගේ නේම් එක දීලා ඒ වගේත් ඔයාගේ channel එකේ නම දීලා ඔයාගේ logo එකක් තියෙනවා නම් logo එක දීලා ලස්සනට ඔයාගේ intro එක හදාගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකට ආවට පස්සේ මෙතනින් මේ සයිට් එකට ආවට පස්සේ
ටික වෙලාවක් ඉන්ටර්වල් ලෝඩ් වෙනවා. ඒක ඉතින් ලෝඩ් වෙන දෙන්න. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මේ විදිහට තියෙන්නේ. ඉතින් බය වෙන්න එපා, මෙතනින් ඔයාලට සවුන්ඩ් එකක් එන්නේ නැති වෙයි. එහෙනම්ව කරන්න ඕනේ පේන්නේ නැති වෙයි. එහෙනම් ඔයාලා මෙතන බලලා දිනවා මේකට අයිස් අයිකන් එක. මේ කියන්නේ ඇහැ අයිකන් එකක් තියෙන. මෙන්න මේ ක්ලික් කරන්න. හරි. ක්ලික් කරලා පස්සේ තමයි ඔයාලට හරියට මේ ඉන්ටර්වල් එක පේන්නේ. හරි. ඉතින් අපි දැන් බලමු මං ගත්ත ඉන්ටර්වල් කොහොමද කියලා. I got broads in the land. Just to be in the family. Credit cards and scammers. In the looks in the bands. හරි ගැස් ඉතින් ඔයාලා දකින්න ඇති ඉතින් සාමාන්‍යයෙන් ගේමින් YouTube channel කරන අය මෙන්න මේ විදිහට intro තමයි use කරන්නේ. ලොකු intro නැහැ. ඉතින් සරලව ඔයාලට තප්පර පොඩි ගානකින් intro එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ site එක use කරලා ඉතින් එතන ගොඩක් intro තිබ්බා ඔයාලා දකින්න ඇති. මෙතන ඔයාලට ගොඩක් intro තිබ්බා. ඉතින් ඔයාලට කැමති එකක් ගන්න ඉතින් මම නම් panda ගේන එකට තමයි ආසම කරන්නේ. ඉතින් panda එක තමයි මම ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ඕනම එකක් ගන්න. හරි. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ channel එකට එහෙම නැත්නම් අපේ YouTube channel එකට ගැලපෙන විදිහට මේ intro එක හදාගන්න කියලා. ඉතින් කරන්න තියෙන මෙච්චරයි. ඉතින් ඔයාලගේ ඕන ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා මේ විදිහට ක්ලිප් මේක කෙනෙකුට ඇවිල්ලා ඔයාලට මෙතන තියෙනවා මෙතන කොටු. එහෙම නැත්නම් මේක තියෙන අපිට ඔබ්ජෙක්ට් කියලා මෙන්න මේ කොටුවක් තියෙන ඔබ්ජෙක්ට් එකට එන්න. ආවට පස්සේ ඔයාලගේ මෙතන තියෙන අපේ නේම් එක චේන්ජ් කරගන්න. හරි. ඉතින් මෙතන ඔයාලට තියෙනවා panda කියලා. මේ panda කියන එක ඔයාලට දැන් මෙතන සාමාන්‍යයෙන් ඔයාගේ වෙන ඉන්ට්‍රෝ එකක් ගත්තらම ඔයාලට මෙතන නේම් කියලා තමයි තියෙන්නේ. හරිද? ඒ නම නේම් කියලා තියෙන වචන ඔයාලා තෝරගන්න. දැන් මෙතන මට text කියලා panda කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ක්ලික් කරලා පස්සේ ඔයාලට වෙනම මේ විදිහට box එකක් එනවා. ආවට පස්සේ ඔයාලා මෙතන panda කියන වචනේ මේ විදිහට select කරලා ඒවා බෑක් කරලා දාන්න, කපලම දාන්න. කපලා දැන් උදාහරණයක් විදිහට ඔයාගේ channel එකේ නම දෙන්න. මම ඉතින් මගේ channel එකේ නම දෙනවා මෙතනට. කෙලින්ම scale line කියලා හරි දීලා ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ font එක select කරගන්න. ඉතින් මේ font එක තමයි මම නම් අවස කරන්නේ. ඉතින් මම මේ font එක දීලා ටිකක් පල්ලට යනවා. ඉතින් මෙතනින් පල්ලට ගියාට පස්සේ ඔයාලට size ද ඒ වගේම ඔක්කොම ටික මෙතනින් ඔයාලට select කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ ටික ඔයාලට සේරනවා. ඉතින් මම එහෙනම් ඒක කියලා දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මෙතනුත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මෙතනදී අපි කතා කරද්දී මෙතනදී මේ ටික තියෙනවා බලමු මොනවද කියලා. මෙතනින් තෙන්නේ අපිට මේකේ එන අකුරු සීන් එකේ මෙසින් එකක් තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට මෙතනදී ඔඩියෝ එකක් උනත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ඔයාලට තියෙන සවුන්ඩ් එක තියෙනවානේ. හරිද? මේකේ තියෙන සවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒකට අමතරව හරිද අමතරව සවුන්ඩ් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගාව තියෙන වෙන සෝන් එකක කෑල්ලක් මේකට ඉන්ට්‍රෝ එකට දාගන්නවා නම් ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා මෙතනින් සිලෙක්ට් කරන එකට ගිහිල්ලා ඔයාලගේ PC එකේ තියෙන එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන ඉන්ට්‍රෝ එකක ඉන්ට්‍රෝ එකට ගැලපෙන සෝන් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මේක සරලව ඔයාලට කරන්න පුළුවන්. මේක සරලම ඉන්ට්‍රෝ එකක් හදාගන්න පුළුවන් ලේසිම සයිට් එකක්. හරි. ඉතින් මේ ටික ඔක්කොම ආට තේරෙනවා හදාගන්න කිසිම අවුලක් නැතුව හදාගන්න පුළුවන්. ඉතින් මෙතන වල පුළුවන් මේ ඉන්ට්‍රෝ එකට එන අකුරු මේ ටික මගේ දැන් ස්කේල් ලයින් කියන වචනේ එන වචනේ එන ස්පීඩ් එක මගේ ස්ලෝ එන ඒවා මේ වගේ හෙල්ලෙන සීන් එක ඔක්කොම වට මෙතනින් සාදා ගන්න පුළුවන්. ඒක වට තේරේ ගොඩක් වෙලාවට මෙතන වට පුළුවන් මේ ෂේක් කියන එක ඒ ඔක්කොම සරලව හදා ගන්න. හරි. ඉතින් මේ ටික මම එච්චර කතා කරන්න යන්නේ නැහැ. අපි දැන් බලමු මේ ඉන්ට්‍රෝ එක හදාගත්තාම කොහොමද වෙන්නන්නේ කියලා. ඉතින් අපි බලමු දැන් මම හදා මම ස්කේල් ලයින් කියලා එච්චර ඉදුන්නේ. මම මෙතන දැන් මේක ප්ලේ කරලා පෙන්නන්නම්. I got broads in the land. Just to be in the family. Credit cards and scams. Getting the looks in the band. Legacy and get it back. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට සරල ඉන්ට්‍රෝ එකක් හදාගන්න. ඉතින් මේක එච්චර ලොකුවට නැහැ. උනාට ගේමින් කරන අයට නෝමල් එකේ ඉන්ට්‍රෝ එකක් විදිහට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් ලොකු ඉන්ට්‍රෝ එපා. සාමාන්‍ය YouTube channel එකක් කරනවා නම් ඔයාලට කියන්න තියෙන්නේ ඉන්ට්‍රෝ දාද්දී ලොකු ඉන්ට්‍රෝ දාන්න එපා. තප්පර අඩුම ගානේ තප්පර 20කට අඩු එකක් දාන්න. මොකද කිව්වොත් ලොකු ඉන්ට්‍රෝ දැම්මම පස්සේ බලන අයටත් එපා වෙනවා. මොකද කිව්වොත් වීඩියෝ ගේම් භාගයක් වෙන්නේ ඉන්ට්‍රෝ කියලා ගොඩක් දෙනෙක් එහෙම හිතනවනේ. ඉතින් එතකොට යාලා වීඩියෝ එක ස්කිප් කරන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් තප්පර අඩුවක සාමාන්‍යයෙන් දැන් මේකේ තප්පර 7යි තියෙන්නේ. එතකොට එච්චරම අවුලක් නැහැ. ගොඩක් දෙනෙක් ස්කිප් කරන්නේත් නැහැ. ඉතින් ඒ හින්දා පොඩි ඉන්ට්‍රෝ එකක් දාන්න යූස් කරන්න. ඉතින් මමත් ඉන්ට්‍රෝ එකමයි කලින් තිබ්බ ඉන්ට්‍රෝ එකට මම චේන්ජ් වුණා මේ ඉන්ට්‍රෝ එකකට. ඒකත් ටිකක් සාමාන්‍ය තප්පර 11 12ක් තිබ්බා. ඉතින් ඒකත් මට හිතුණා ලොකු වැඩි කියලා. ඉතින් ඒකත් එපා වෙන වගේ ඉන්න තිබුණා. ඒ හින්දා ඉතින් මම ඒකත් ටයිම් කරලා මේ විදිහට ඉන්ට්‍රෝ එකකට මාරු වුණා. හරි. ඉතින් වැඩ බලන්න මේක මම කිය විදිහට මේ ටික හදාගන්න මේ හරම ලේසි මේවා සරල දේවල් මේවා ගොඩක් දෙනෙක් ඔයාලට තේරෙනවා මටත් වඩා. ඉතින් හදාගත්තට පස්සේ මේ ඔක්කොම ටික මෙතන තියෙන ඔයාලා ඩවුන්ලෝඩ් අයිකන් එක. හරිද? ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලා තියෙන මෙතන ස්ටාර්ට් වීඩියෝ රෙන්ඩර් කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා පස්සේ මේක විදිහට ටයිප් මේ කැලකලුවට කියලා මෙන්න විදිහට මෙන්න මේ කොළපාටට මේක ලෝඩ් වෙනවා. ඉතින් මේක ටිකක් කළා යනවා. අපි බලමු මේක පිළිනවට පස්සේ මොකද්ද එන්නේ කියලා.
Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's faking now. Yeah, she hates me now. I made mistakes, but now I don't ever wanna be alone. I don't really ever feel at home. On my own, in the zone. That's the only way I know. Feeling low, about to blow back up. Here I won't ever let the doubt creep in. Gotta pop a couple more aspirin. I don't think I'll ever let you in. Easier to break it off best friends. I don't really understand myself. I don't really understand, need help. I don't wanna be left on the shelf. Couldn't even hear me if I yelled. It's so cold outside. I'm alone, I'm alright. It's so cold outside. I'm alone. හරි යාළුවනේ මට මේක අපි ක්ලික් කරාට පස්සේ රෙන්ඩර් වීඩියෝ ක්ලික් කරාට පස්සේ මට මතක විදිහට රෙන්ඩර් තිබ්බේ ඒක ක්ලික් කරාට පස්සේ ටික වෙලා ලෝඩ් වුණානේ ඉතින් ලෝඩ් වුණාට පස්සේ වට ගොඩක් වෙලා යන්නත් පුළුවන් සාමාන්‍යයෙන් මම නම් හිතන්නේ විනාඩි 5ක් විතර තමයි මට නම් ගියේ විනාඩි 5ක් විතර ගියාට පස්සේ වට බලා ගන්න පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් UR වීඩියෝ වගේම රෙන්ට ඒ කියන්නේ තවත් එඩිට් කරනවා නම් අර පුළුවන් මෙතන දෙවෙනි එක දෙන්න එඩිටින් කියන එක ක්ලික් කරලා ඊට පස්සේ ඔබට පුළුවන් අර උඩ ඩවුන්ලෝඩ් කියන බටන් එක කියන්නේ ඩවුන්ලෝඩ් UR වීඩියෝ කියන එක කියලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒක විදිහට මෙතන ඔයාලා එඩිට් කරගන්න පුළුවන් නැවතත් ඒ කියන්නේ එඩිට් කරගත්තාම අදි වගේ දෙයක් දෙනවා නම් අර මෙතනින් පුළුවන් ඒ වතට කියලා එඩිට් කරගන්න වීඩියෝ එක එහෙම නැත්නම් ඉන්ට්‍රෝ එක. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න ඒ කියන්නේ ඔයාලා ඉන්ට්‍රෝ එක එඩිට් කරලා වගේ ඔක්කොම කරලා පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා පස්සේ මේ විදිහට සයිට් එකෙන් ගිහිල්ලා මෙතනින් ඔයාලා ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ලොකු MB ගණන් නැහැ කිලෝ බයිට් ගණනක විතර ෆයිල් එකක් තියෙන්නේ. ඉතින් සරලව අපේ වීඩියෝ එකට එක්ස්පෝට් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද ඉන්ට්‍රෝ එක හැදලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මම එක ඕපන් කර ගන්න. අපි බලමු කොහොමද ඉන්ට්‍රෝ එක මේක් කළා තියෙන්නේ කියලා. හරි ගැස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලව ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ. ඉතින් මතක ඇතුව ඒ විදිහට ඉන්ට්‍රෝ එකක් හදාගන්න. ඉතින් තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් කිව්ව විදිහටම ඔයාලා යන්න YouTube එකට ගිහිල්ලා මං දාලා තියෙන link එකෙන් ගිහිල්ලා අර මං කිව්ව YouTube channel එක subscribe කරන්න. ඉතින් බොයිස් කිව්ව විදිහට මම කිව්ව විදිහට ෆලෝවින් එකට ගිහුවා වගේ මෙන්න මේ channel එකේ link එක මම බලන්නේ description box එකේ දාලා තිනවා. හැමෝම ගිහලා ඉතින් subscribe 100 වෙන්න පොඩි support එකක් දෙන්න. දැන් subscribe 30ක් තියෙනවා. ඉතින් තව 70යි ඉතින් බොයිස් ඔයාලා ගැම්ම කල්ලලා ගිහලා එන්න subscribe 100 පන්නලා එන්න. හැමෝම යන්න ඉතින් හැමෝම subscribe කරලා එන්න. ඉතින් ලොකු උදව්වක් මෙයාටත් වගේ මටත්. ඉතින් ගිහලා අනිවාර්යයෙන්ම subscribe එක දාලා එන්න. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ video එකකින් set වෙමු. හැමෝටම bye bye set එක. The nose, I just wanna keep moving. Keep my head up when I act. Head up, that's a fact. Never look-